පි සරණයි පින්පත් ඔබ හැම දෙනාටම සදහම් මසන්නට බෞද්ධ්‍යහාරූපවානයත් සමකෙන් එකතුවන සුපින්බත් ඔබගේ හිතසුව පිණස්සම බෞද්ධහාරූපවාහිනය සංවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ වුතෙ සා සිදුකලාවෝ ගෞරවනී ආරාධනාවෙන් බෞතියාරූපවාහිනි දම් සබහා මණ්ඩපය වෙත වැඩමකොට වැඩහිඳන ගෞරෝනීිය ස්වාමයන් වහන්සේ පූජනීය කෝරලයාකම සරණ තිස්ස ගෞරවනය පින්වත් ස්වාමින් වහන්සේ අභිහැම දෙනාම පළමුුවෙන් සාතුනාතනංවා නමස්කාරපූරකව පිළිගනිමු. සාතුූසාතුූසාතුූ මෙවුතුම් වූ සද්ධර්ම දේශනාව මුළුමහත් ලෝකයාටම සංවේධනය කරන්නට දවස සේ පින් බර දායකත් වෙලබාද මෙින් කටයුතු කරනවා නොගේ කොඩ තැගිරිවත්ත පාර පදිංචි සරණී ලියනක මහත්මිය නොගේ ගොඩ චැපල් පාරපදිංචි සරත් වික්‍රම සිංහ මහත්ම ප්‍රධාන එම පවුලේ සැදහඇති පින්වත් පිරිස. නමෝතසස භගවතු වරහත්තු සභබදමමි සු අප අපටිහත්ඥානචාරස්රස. Das se බධ se ච viසාජවිසා ස සաաම se දnamiසර danaජස දසාස Tathaաගկ se ස ස සද. නමෝතස්ස භගවෙතු වරහතු සබබ දනමිසු අප අපටි හතඥාන චාරස්ස දස බලදරස්ස චචන්විසාරජෙ විසාරදස්ස සමබ සත් සතුතුත මස්ස දම්නමිසරස්ස ධම්නම රාජස්ස ධම්නම්මත්ම සාවිස. අතාගර්තස්ස සබහබුණු සම්මා සම්මම්බුද් දස්ස නමෝතස්ස භග වෙතුූ අරහත්තු සබදම්නමිසු අප අපටි හදඥානචාරස්ස දස බල්ලධරස්ස චචන්වී සාරජ රජය විසාර දස්දස. සභ සතතුතුත මස්ස දම්නමිසරස දම්නම රාජස්ස දම්නම්ම මසාමිශස තතාගතස ස සබ්වඥුණුණු, සම්මමා සම්හම්බුත් බුදස්ලස සද්ධර්මශරාවක රුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානං වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ රම ගම්බීර වූ ශ්‍රේසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු ඉතාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන සුගතිගාමේ වූ පරලවා ආයිති භවයකෙන් සැනසිලා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන්, සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක අමාමහනිවනින් සසර මග කෙරවල කෙරගැනීමේ බලාපොරොත්තුව ඇතුව පෙනතනය උතුම් බලාපොරොත්තු බුදුන් පත්කර ගැනීම වෙනුවෙන් කුසල් රැස්කරගණ්ඩ ධර්මශ්‍රවනය කරන්්ඩ සූදානං වෙන මුොහොතේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගණ්ඩ කල්පනා කළේ ධම්ම පදපාලියයේ තුන්වැනි වූ ්චිත්ත වර්ග සඳහංවන උතුම් ගා තාරත්නය අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගාතාරත්නය දේශනා කොට වදාලි බාගිනය ය සංගරක්්‍යත කියන භික්‍ෂූන් වහන්සේ අරබුණු කරගෙන ඩූරං ගමන් ඒක චරා අසරීරං ගුහාසයන්ය ඒ චිත්තං සංය මෙස්සන්තිී මොක්කන් විමාර බණුබන භාගිතුන් වහන්සේ වැඩඉන්න කාලී එක තරුණ කුපු්‍ර බොහෝම ශ්‍රද්ධාවන් ශාසනය පැවිදිවුණා ඒ පැවිදි තරුණ කුලපුත්‍රයාට නමක් ලැබුණ සංගරක්කිත කියල නොබෝ දවසකින්ම රහත් වුණා සංගරක්කිත භික්‍ෂුවගේ මල්ලිගේ පුතා පුතාටත් නම තිබ්බා සංගරක්කිත කියලා සහෝදරයාගේ පැවිදි නමම පුතාටත් තිබ්බ පස්සේ කාලි බාගිනෙය සංගරක්කිත කියලා හැඳින්වවා තරුණ වයසට ආවට පස්ස මේ දරුවත් ශාසනය පැවිදි වුනා සංගරක්කහිත භික්‍ෂුව ළඟම පැවිදි වෙලා තරුණ වයසි උපසම්පදා වෙලා එක වස්කාලයක් ගත කරන්ඩ බාහිර ප්‍රදේශයක වස්සමාදන් වෙලා වස් ඉවර වුනාට පස්සේ මෙ බාගිනයේ සංගරක්කිත භික්‍ෂුවට දායකයන්ගෙන් ලැබුණ රියන් අටක වස්ත්‍රයකුත් රියං හතක වස්ත්‍රයකුත් වහන්සේ වස් පවාරණය කරලා ආපහු සංගරක්කිත භික්‍ෂූන් වහන්සේ වැඩඉන්න තැනට වැඩල තීරණය කළා අටරියන් වූ වස්ත්‍රය සංගරක්ෂිත ස්වාමින්න් වහන්සිර පූජ කරන්නට පිණ්ඩ පාති වැඩලා රහතන් වහන්සේ ආපහු වඩින්න කලින් විහාරියට වැඩලා දංවලඳන තැන යුතු වත් පිළිවිට්ටික මනාව සම්පූර්ණ කරලා දෙපාදෝවනය කිරී මාදී සඳහා අවශ්‍ය පැන් පිළියල කරලා තියල පිණිසිගාගෙන රහතන් වහන්ස වැඩියට පස්සේ පාත්‍රය ආරන්තියල දෙපා දෝවනය කරලා කටයුතු ඉවර වනාට පස්ස තමන්ට ලැබුණ අටරියන් වස්ත්‍රයේ න් වහන්සේගේ පයපාමුල තියල සඳහන් කලා ස්වාමීණී මට අනුකම්පා කරන සේක්වා මේසරේ වස් අවසානය මේ විදිහේ වස්ත්‍ර දෙකක් මට ලැබුණා එයි අටරියන් වූ වස්ත්‍රයේ ම ස්වාමීන් වහන්සේට පූජා කරන්න කැමතියි ඒ බාරගණ්ඩ කියලා ඉතින් භික්ෂූන් වහන්සේට තුන් සිවුරු සම්පූර්ණයි වස්ත්‍රේක ලොකු අවශ්‍යතාවයක් තිබුණෙත් නෑඒ නිසා සඳහන් කළා සංගරක්කිත මට මේ වස්තයෙන් ලොකු ප්‍රයෝජනයක් නැහැ එනිසා ඔබ තියාගණ්ඩ කියලා දෙවැනි වතාවත් මතක් කලා නෑ මම් මේ එකක ස්වාමීන් වහන්සේට පූජා කරන්න මයි හිතාගෙන හිටිය මට අනුකම්පා කරලා බාරගණ්ඩ කියලා දෙවනි වතාවෙත් ප්‍රතික්ෂේප කළා තුන්ගනි වතාවිත් මතක් කළා ස්වාමීනි අනු කම්පා කරන්ට. මට පින් සිද්ධවීම උදෙසා මේ වස්තරයේ භාරගණ්ඩ කියලා පිනතිි තුන්ගනි පාරත් ප්‍රතික්ෂේප කළ ඒ වෙලාවෙ මේ භාගිනයේයේ සංගරක්කිත ස්වාමන් මහසේ කල්පනා කළා මේ මගේ ගුරුවරයා ඥාතිකමට මාමා මංකෙරෙහි කිසිම අනුකම්පාවක් නැතු මට අනුග්‍රහයක් නොදක්වා මේ වස්තරයේ ප්‍රතික්‍ෂේප කරන්නේ මගෙත් එක අමනාපයක් වදද. එහෙමනම් මට තවත් මෙතන ඉන්නකේ තේරුමක් නෑහැ. මන් සිවුරු වැරල යනවා. එහෙම හිතලා කල්පනා කරනවා නමුත් ගිහි ගෙදර සම්බාධ බොහොමයි ජීවත්වෙන එක හරි අමාරුයි එදර මම ගෙදර ගිහිල්ල කොහොමද ජීවත්වෙෙන්නේ දැන් තාමත් ස්වාමන් වහසට පවන් සල සල ඉන්නේ පාදහුවනය කරලා පවන් සලනවා දාහේනිමෙන්ට ඒ අතර මේ හිතන දේ ඊට පස්සේ කල්පනා කරනවා මගෙන් ප්‍රතික්ෂේප කරන මේ වස්ත්‍රය ම විකුණනවා විකුණල මම එලු දෙනක් කරගන්නවා ඒ එලු දෙනට පැටව් ලැබුණ හම ඒ පැටු විකුණනවා විකුණලා මුදල් හම්බ කරගන්නවා මිල මුදල් ටිකක් ලැබුණහම විවාහයක් වෙනවා කාලයක් යනකොට අපි දෙන්නට දරුවෙක් ලැබෙයි ඊට පස්සෙ මම කරත්තයක් හදාගන්නවා බිරිඳත් කරත්ත නංගගෙන දරුවත් එක් කරගෙන මන් ස්වාමීින් වහන්සේ බලන්ඩේ නවා එන අතර මං බිරිඳකින් දරුවටිකක් ඉල්ලෙනවා ඇය මට කියයි මොන දරුවෙක් ද ඉදිරිිය බලාගෙන හරත්්‍ය දක්වන්න කියලා තවටිකක් දුරා එනොකොට කඇයාතින් දරුවා කරත්තෙන් වැටයි වැටුණොත් දරවා කරත්තට පෑගයි එහෙම වනොත් නම් මං මේ කරත්තය දක්වන කෙවිටින් ඇයට පහර දෙනවා එහෙම හිතලා පහර දුන්නහම වටහපතේ මිට රහතන් වහන්සේ හිසේ වෙදනා. දැම් මේ සිතුවිලි සමුදාය මුල ඉඳලම රහතන් වහන්සේ දකිනවා ඒවෙලා වහනව සංගරක් කිත බිරිඳට පහර දෙන්ට බැරි නිසාද මට පහර දුන්නේ කියලා ඒවෙලායි ලොක වූ ලැජ්ජාවක් ඇතිවුුණා තවත්නං ඉන්ඩ මොහොතක්වොත් සුදු සුමදිී එහෙම හිතල ද අන්ඩ දැස්ති වුණා නමුත් භික්‍ෂූන් වහසලා දැක්කා දැකලා උන්වහසේ අල්ලගත්තා දුවන්ඩ දුන්නේ නෑ අල්ලගෙන එක්කරගෙන ගියා බාගතුන් වොහසසි ළඟට එක්කරගෙන ගිය හම අපේ බුදුරජාණන් වහන්සේ අහනවා මහනෙන තවත් භික්‍ෂුවක් අඩගහගෙන මගේළඟට මොකට ද මේ භික්‍ෂුව එක්කරගෙනාව ඒ වෙලාවේ අර භික්‍ෂූන් වහසේලා කාරණාව මතක් කලා. ස්වාමීණී සිවුරු වැරල යන්ඩයි ගී ඒ නිසා අපි එක්කාවා ඒවෙලාව අර භාගිනය සංගරක්කති ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ ඇහුවා බාගිනේයේ ඇත්තද මේ කතාව එහෙමයි ස්වාමීනි මොකක්ද බාගිනයේයේ හේතුව කතාව මුල්ලඉඳලම බුදුරජාණන් වහසට මතක් කළා අං ඒ වෙලාවේ ඒ භික්ෂූන් වහන්සේට අවවාද කරන්ඩ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාතාරත්නය තමයි අපි මේ මාතෘකා කරගත් දූරං ගමන් ඒක චර අසරීරං ගුහාසය ඒචිත්තං සංයමයසන්ති මොක්කන්ති මාරමරපන් අපි මේ සරල තේරුම ගැනටිකක් හිතුවොත් දූරං ගමන් මේ හිත මෙතන සඳහන් කරනවා දුරතියෙන අරමුණු ගන්නවා අපි සමරලට කියනෙ දුර ගමන් ගැනවා කියලා දූරං ගමන් ඒක චර දුරතියෙන අරමුණු ගන්නවා තනියම හැසිරෙනවා ඒක චර තනියම හැසිරෙනවා අසරීරං ශරීරයක් රූපයක් මොකොවත් නෑ අශරීරං ගුහාසයන් නමුත් ශරීරයක් නැතත් ගුහාාවකවාසය කරනවා ඒ චිත්තං ඒ හිත යමෙක් සංයමස් සන්ති සංවර කරන්නේද මොක්කන්ති මාරබන්දනා ඔහු මාරබන්ධනයෙන් මෙදෙනවා එකන්නේ නොමැරෙන කෙනෙක් බවට පත්වෙනවා මේක තමයි ගාතාවේ සරල තේරුම අපි මුලින් සාකච්ඡා කළේ මෙවන් ගාතාවක් දේශනා කරන්න හේතුවන නිධහන කතාව දැ අපි ධර්මකාරණාවටයාටියක් සාකච්ඡා කරමු දූරං ගමන් එකචරා එතකොට හිත දුරගමන් යනවද පිනතුි මේ හිත දුරගමන් ගන්නෙ නෑ හිත කොහෙද හට ගන්නේ උද්දන් පාදතලා අදු කේසමත්තකා තචපරියන්තන් පාදතලයෙන් උඩ කේසමත්තකා කෙස්වලින් යට ඒ ඇන මේ ශරීරයේ ඉහළ කෙරවලයි ව පහළ කෙලවරෙන් උඩ ඉහළ කෙරවලෙන් යට ත්චපරියන්තන් හමකින් වටවෙච්ච කොටසේ එකෙන් අපි ශරීරය හමකින් වටවෙලා තියෙන්නේ මේ හමෙන් වටවෙච්ච කොටසේ පාදවලින් පිටිපතුලෙන් උඩ කෙස්වලෙන් යට මේ හිත හට ගන්නවා කොහේවත්ම යන්නේ කොහේවත්ම යන්න නෑ. කෙස් ගහක් තරං දුරටවත් හිත යන්න නෑ. අපි නොයෙක් දේවල්ලෝට කියනවා මගේ හිත එතිෙන්ට ගියා ඒ රූපය සම්බන්ධයෙන් මගේ හිත ඇලුණා න මට හිත ගියා ඒ රූපෙට නවත් අපේ හිත කොහවත් කොහෙවත් යන්නේ නෑ. කෙසඟක් තරංද හිත දුර යන්න නෑ කළ සඳහ කරන. ේතුව තනියම අරමුණු ගන්න බැරිහින්ද. නමුත් හිත දුර යන්න නෑ ඒ වුනාට දුරතියෙන ආරමුණු අරගන්නවා. හැබයි ඒක සක්වල ගනන් ඇත වනක් කරන්න පුළුවන්. හිත දුරයන්න නැහැ දුරතියෙන අරමුණු ගන්නවා. පිනතුනිි මේක සමහර වෙලාවට අප මිත්‍යාදුෘෂ්ියකුත් මේ සම්බන්ධයෙන් දකිනවා ඔය මහායානවාගේ මතවල භාවනා කරන ඒඇයි සඳහන් කරනවා මේ හිත ඇඟෙන් එලියට ගිහිල්ලා ගමන් ගනවා කියලා කොච්චර දුරගියත් පුද්ගලයොත් එක්ක රිදී නූලකින් සම්බන්ධ වෙලා ඉන්න කියලා අපි මෙහි භාවනා කරනවා හිත එලියට ගිල්ලා ඒ මිත්‍යා දෘෂ්ටියයක් කියලම සඳහන් කරනවා තවත් සමහර වෙලාවට අපි පොත පතේ අහලා කියෝලා තියෙනවා සමහර කෙනෙකුට සැත්කමක් වගේ කරන වෙලාවට හිත මේ කයින් එලියට ගිහිල්ලා මේ කරන සැත්කම දිහා බලාගෙන හිටිය කියලා පොත් ගණං ලියලා තියෙනවා න්ට ැබුණත් දෙකීම් ටික කියලා නමුත් තෙරවාදට අනුව ඒ එහෙම වෙඩ පුළහංකමක් නෑ හිතට තනියම බලන්න බෑ හිතට බලන්න්න පුළහන් වෙන්නේ ඇහැත් එක්ක තැන් අරවිදිහට ඉහල ගියොත් එහැත් ගැල විලා හිතත් එක්ක යන්නේ නැහැනි පිඳතන මේ ප්‍රශ්නය ිඳ රජරුවෝ ගසයන මහරහතන් වහසගෙන තහනු නමුත් නාගසේන මහරහතන් වහසේ අපූරුත්තරයක් දෙනවා එහෙම හිතට පුළුහන්නම් තනියම බලන්ඩ එහමනැත්තන් ඇහැ නැතුව හිතට බලන්න්න පුළුහන්නන් මේ එහැ ගලෝලා අතට අරගෙන බැලූ ඒත් හිතට පේනවද අපේ ඇහැ ගලෝලා අයින්කිරුත් හිතට මොකොවත් පේන්නේෙ නෑ ඒ විතනක් නෙම අප ඇස් දෙක පියාගත්තු ඒත් මොකෝත් පේන්නේෙ නෑ කන් දෙක නෑහෙන මට්ටමට එන කාලයක් එෙනවා ඒ කාලයට අපේ කන් දෙකින් ඇහෙන්නේ ඇහෙන්නේෙ නෑ ආගේ නෑහුුණ දේවල් හිතට අරමුණු කරඩත් කරන්නත් බැ හිත දුර මන් යන්නෙත් නෑ එනක් හිත කොහොමද හටගන්නේ මේ හිත අඩුතරමේ මේ ශරීරේවත් හැමතනම යන්නෙත් නෑ මේ කයේ තියෙනවා ප්‍රසාදරූප පහළ වෙන තැන්ටිකක් දිව ඇහැ කණ නාසය මේ වගේ ප්‍රසාදරූප පහ වෙන ැන්ටිකක් තියෙන. ඒ තැන්වල මේ හිත අරමුණු ගන්න. ඇහැයි හිතයි එකතු වෙළමික හරි සංකීර්ණ කාරණාවක්. තමයි යමක් දිහා බැලිුවේ. ඇහැට තනියම බලන්ඩත් බෑ හිතට තනියම බලඩත් බෑ. ආං ඒකයිකිවේ හිත ගමන් යන්නේ ගමන් යන්නෙ නෑ. හැබැයි ඒ වුනාට අපිට දැන් මෙතන ඉන්න ගමන් අනුරාධපුරේ මහසෑය මතක් වුණොත් හරියට නිකං මළුවට ගිහිල්ල මහසෑය දිහා බැලුව වගේ ඒ සියලුම දේවල් අපිට අරමුණු වෙනවා ඒ හිත එහ ගිහිල්ලද නෑ අපි කලින් මහසෑය දැකල තියෙනවා ඒ කලින් දැකපු සං්ඥාව අපි හිතේ තියෙනවා ඒ සංඥාව තුළ අපිට මේක මතක් කරලා දෙවා ැයි අන්රධපුරයේ මහසෑය පින්තූරයකින්වත් දැකලා නැති කෙනෙකුට මහසෑ කොහොමද කිය ැහුවත් මහසෑ ගැන මොකොවත්ම කියන්න බේ විදේශරටක්කටියට ඔස්ට්‍රේලියාවට විතරක් ගියපු කෙනෙකුට එංගලන්ති තියෙන දේවල් මොකොවත්ම කියඩ කියන්න බ හැබැ ඔස්ට්‍රේලිය විතින හු ත්දවල් ගෙන කියට පුළුහං මොකද අපි දැකලා අරමුණු අරගෙන ඉතියෙන්නේ ඒ අරමුණ ඔස්සය තමයි අභිමේ කතා කරන්න නැත්තං හදිසිේ අපේ හිත ඔස්ට්‍රේලියාවට ගියා එහෙම නෙමෙයි කලින් දැකපු අරමුණු ගැනයි මේ කතා කරන්න එම නැති අපිට හිත දෙව්ලොව යවන්ඩත් පුළහන් වෙන්ඩෙපෙයි හිත නිරේටයවන්ඩත් පුළහන් වෙන්්ඩෙපැයි දුර යවන්ඩ පුළහන්නම් එහෙම කරන්න බෑ කියලා විශේෂයෙන් ධර්මය සඳහන් කරනවා එතකොට හිත කොහෙද ඇත්තේ පින්හතුරී කෙස්වලින් යට පාද තලයෙන් උඩ හමෙන් වටවෙච්ච මේ කොටස තමයි හිත තියෙන්න කෙලපි කියනවා ඇති මේ කොටසෙත් හැමතනම හිතනෑනේ එතට කොහෙද හිත තියෙන්නේෙ අපේ ඉන්ද්‍රියන් හුගක් සම්බන්ධ වෙන්නේ මොලේට එනිසාවය බටහිර විද්‍යාවේ වෛද්‍ය විද්‍යාවල් වල වගේ හිත මොලේ ආශ්‍රය කරගෙන ඉන්නවා කියලත් කියනවා නමුත් හිත මොලේට සම්බන්ධ මොලේආශ්‍රය කරගෙන හිත පවතින්නේ නැහැ කියන එක භාගිත වහස දේශනා කර සමහරයගේ මොලේ මැරෙනවා සමහර රෝගනිසා මොලේ සයිලෙ මැරිලයනවා හැබයි මොලේ මැරුණහම බෛද්‍ය විද්‍යාවෙන් බොහෝ වෙලාවට තීරණය කරනවා පුද්ගලයත් මැරුණ කියලා. මු බද්ාගමිය උගන්නන්නේෙ නෑ මොලේ මැරුුණ කියලා පුද්ගලය මැරෙන්න්නේෙ නෑ දැන් සමහර වෙලාවට දැඩි සත්කාරවලවාගේ ඉන්නකොට මොලය බොහොම අක්්‍රිය වෙලා නම් සමහරලාට අර සවිකරලා තියෙන යන්ත්‍ර සූත්‍ර පවා අයිංකරනවා එතන ගහට පුද්ගලයක් ජීවත් කරවන්ට බැරි නිසා නමුත් මොලය අක්්‍රිය වුනා කියලා පුද්ගල තාම මැරිලා මැරිල නෑ ඒ හිත පවතින නිසා පුද්ගලයෙක් මැරුණ කියල කියන්නේ හිත මේ කයිෙන් එලියට ගියහම් ආයු ඔෂින විඤ්ඥාන මේ ධර්මතා ටික මේ කයිෙන් එලියට ගියපු දවසට තමයි මැරුුණ කියල කියන්නේ අිරතය යු පටවි අධි සෙස්සති චුදරෝ අපේත වි්ඥාණන නිරදිහ කලින්ගගග මේ විඤ්ඥානය හිත පහවගියාට පස්සේ මේ කය වැඩකට ගණ්ඩ බැරි දරකඩක් වගේ වෙනවා කියල සඳහන් කලින් හිත කයින් එලියට ගියපු හමයි ඒකවන්න. එහන මොලේ සම්බන්ධ කරගෙන මේ හිත නෑ. සහර කෙනෙකුට දරාගණ්ඩ බැරි කම්පනයක් ඇතිවුුණහම අපි අහන් ෑනනි මොලිය පුරලා මැරුුණ කියල නමුත් වෙනත් ඉන්ද්‍රියක් පුරලා මැරුණ කියෙලා හල තියනවා කෙනෙකුගේ හදවත පිපුරුණා හදවත පැලුණ දුක දරාගණ්ඩ බැරූ අපි ජාතක කතාවලදෙම ඕන තරන් අහනෝ හදවත පැල්ල මැරුුණ කියල වෙනන් හිත කොහේ ඇත්්ද හිත තියෙන්නේ හර්ද වස්තුව ආශ්්‍රය කරගෙන භගිතු අහස දේශනා කරනවා හර්ද වස්තුවේ පිරිසිදු ලේතියෙන පැත්තේ ලේධාතුවේ ගෑවී නොගෑවීමෙන් ලේකත්නෙමයි තියෙන්නේ නමුත් ලය ආශ්‍රය කරගෙන ගෑවී නොගෑවීමෙන් පවතින ඉන්ද්‍රයක් තියෙනවා හදය වත්තුරූපය කියලා. මේ මේ හදයවත්තු රූපය උඩ තමයි හිත පහලවෙන්නේ හිත් උපදින්න එතන යම් දවසක එය විනාසවනුත් අපිරිසිදුත් සිත්වලට උපදින්න බැරුවේනවා ඒනි පිරිසිදුලේ තියෙන පැත්ති තියෙනවා කියල සඳහන්කලි ලේ අපිරිසිදුවෙනකොට උපදින්න බැරුවයන උපදින්නේ ආං එදාට කියනවා මැරුුණ කියලා මැච්ච තවතැනක උපදින්ද කොච්චර කාලයක් ගන්නව ඇද්ද ධර්මය හැටියට නං ඇහි පිල්ලං ගහන කාලයක් වත් ගතවෙන්න නෑ මැරුණ කෙනාට අපපහු උපදින්ද මොකද තත්පරයකට ඇතිවෙන සිත් ප්‍රමාණය කෝටි ප්‍රකෝටිගානක්. ත්පරේකට ඇති වෙන සිත් ගාන කෝටි ප්‍රකෝටි ගානක් අපිට ඇති වෙන ඔක්කොමහිත් අපිටවත් තේරෙනෑ සිත් දහස් ගනන් පහළ වනාට පස්සේ තමයි අපිට මේක කරුණක් අරමුණු වෙලා තීරණය කරන්න නැතුව මේ කතා කරන මොහොතේ තත්පරේකට කෝටි ගානක් පහළ වෙනව කියල කියහම් අපිටේ සලුව සිතව ඇ හදිිෙන ඒ නිසා සඳහන් කළා මේ තරන් වේගයෙන් උපදිනසිත් හැබැයි දෙකක් එකවුඩ උපදින්නෙත් නෑ එක හිතක් ඇතිවෙලා ඒහිත පැවතිලා ඒහිත නැතිවුනාට පස්සෙ තමයි අනික් හිත උපදින්නේ උපපාද ස්තිිති බංග තනියම උපදින්නේ ආ ඒකයිකිවේ ඒක චරන් කියලා මෙ හැසිරෙ උපදිනව පෞවතිනවා නැතිවෙන ඉඩපස අනි සිත උපදිනවා පෞදතිනවා නැතියෙනවා හැබැයි වේගවත් ඒ වේගය අපිට බොම් පහසුවම දැනගැඩ පුළුවන් දැ සාමාන්‍යෙන් පරිගණක යන්තරය ලෝකෙ තියෙන වේගෙන්ම ක්‍රියාත්මක වෙන දේවන්නේ අපේ වැඩ ටික ඉතාම ඉක්මට කරලාදන අන්තරය පරිගණක යන්ත්‍රයේ නමුත් සාමාන්‍යෙන් කියන්නේ පරිගණක යන්තරයක් ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍යෙන් දහයේ නම වෙනි බලෙහි වගේ කියලා නමුත් පන්නතුනේ හිතක් මිස් හිතක් ක්‍රියාත්මක වෙන්නේ දහය විසියක් වෙෙන බලයෙන් වගේ කියල කියනවා ඒ තරන් වේගවන් මංකිවනේ අපිට තරුම්ගණ්ඩත් හරි පහසුයි කියලා අපි කියමු අපි ගෙදරක රූප සටහනක් පරිගැනකයන්තරෙන් අඳිනවා. ඇඳල්ලා දැන් අපිට ඕන විදිහට ඇඳපු රූප සටහන කුඩා කරන්න ඕනේ. ඊටවස අපි දත්ත කීපයක් ලබලදීලඒ රූප සටහන කුඩා කරනවා පිනතුනි මේක මේ විදිහෙට කුඩාාවෙන්ඩ දත්ත කීපයක් දීල ටිකක් බලාගෙනීින්ට. දහයි නමවෙනි ලින් ක්‍රියාත්මක වෙනහෙකට නමුත් මේගේ මේ විදිහෙට කුඩාාවෙන්ඩ ඕන කියලා අපේ හිත ඊට කලින් දැකල නිදී ඒ රූප සටහනට වෙඩ ඕන දේ අපි කලින් දැකලා තියෙන්නේ මෙහ දත්තටික්දීල ක්‍රාත්මක වෙනකට අපි එක දැකල උග කල් හිටන් ඒ තරන් හිත වේගවත් ආගේ නිසා දේශනා කලා මේ හිත මේ හරද වස්තුයි පිරිසිදු ලේතියෙන පැත්තේ හදේවත්තු රූපය උඩ පහළ වෙනවා කියලා අපි සඳහන් කලා අපිරිසිදු වෙච්ච ගමන් ලේදහතු මෙ හිත්වොල්ට පහළවෙන්නඩ බැරුවේනවා ඒකයි මැරුුණ කියල කියන්නේ ඒ සම්බන්ධයෙන් තව කියන්න තවකරුණු බොහොම තියෙනවා. දෙලකට මරණයට පත්වෙච්ච කෙනාට ආය උපදින්ඩ ගත වෙන කාලය හි පිල්ලිමක් ගහනවටත් වඩට අඩුයි උදාහරණයක් හැටියට කීප සැරේක පැහැදිලි කරලා තියෙනවා අපි හිතමුකු මදුරුවෙක් වහලා ඉන්නවා අපි ඇඟෙ මට හිතෙනෝ මදුරුවාට ගහන්ඩ ද මදුරුවා වහලා ලේබනෝ මම අත උත්සනවා ගහන්ඩ අත උත්සල මගේ අත වේගෙන් මදුුරවා ගැන්ට පාත්තිෙනවා නවත්විරතනි වේගෙන් පාත් කලාට මේ අත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඇවිල්ල ඇවිල්ල ඉස්සරලාම මදුරුවාගේ අර උඩට ඉස්සිලා තියෙන අඩු දෙකේ මගේ අත ගෑවිෙනවා ඉරවස අඩු දෙක නමාගෙන මගේ අත ඇඟට පාත්වෙනවා එතකොට තටු දෙකේ ගෑවිෙනවා ඊරසේ තවටිකක් පාත්වෙලා ඉස්සරලා මදුරුවා මගේ අතේ බරට පුපුරනෝ හැබැ මදුරුවා පිපුරවාට මදුරවාතාම ජීවත්වෙනවා එකෙන් තාම මදුරුවාගේ සිත් පහල වෙනවා ඊළඟට අත පාත් වෙලා මදුරුවත් ඇැලිලම යනවා. මදරුවත් ැිළම ගියා මදුරුවගේ හරදවස්තුවත් තැලිල සිත්වලට උපදිින්ට බැරුවෝයනවා හිතන් අපි මේසෙයක්ක්කුඩ මැස්සෙක් වහලා ඉන්නවා කියලා. දැන් අපි මිටියක් අරගෙන මැස්සර ගහණ්ඩයි යන්නේ මිටිය වේගෙන් උත්සලා පාත් කරනකොට ස්සරල මස්සගැන්ගේ මිටියේ ගෑවෙනවා ඊට පස්සේ තවටිකක් මිටිය පාත්තිනකොට මැස්ස මිටියටයි බිමටයි තද වෙලා පුපුරනවා ඊටස තවටික් පාත්තිනට මැස තවටිකක් තැෙනවා අන්තිමට තමයි මැස හොඳටම තැලිලම යන්නේ මැත්සගේ හරදවස්තුව විනාස වනාට පස්සේ අර ගලාගනාපු සිත් ප්‍රවාහය කොහෙද උපදදින්නේ උපදින්ද තැන නැන ඉපදන්න තැන විනාස වෙලා නමු ඒ ආපු සිත් ප්‍රවාහයේ වෙන තැනක් හදාගෙන උපදිනෝ. මෙතන උපදිට බෑනේ වෙන තැනක් හදාගෙන උපදිනෝ. වෙන තැනක් හදාගත්ත කියල කියන්නේ මැරිච්ච සතා ඉපදිලා කියන එකයි. එතකොට මැස්සා තලලා මිටියා අහකට ගන්නකොට මැස්සා වෙන තැනක ඉපදිලා වෙනත් විදිහකට සිත් කෝටිගානක් පහළ කරලත් ඉවරයි මම මිටිය ගන්නකොට ඒ තරන් වේගවත් හිතේ ගමනය නමුත් තනියම හැසිරෙනවා දූරංගමං ඒක චරන්. අසරීරං ගුහාසයන් හැබැයි කවදාවත් හිත දැකපු කෙනෙක් ඉන්නවාද ශරීරයක් නෑ වර්ණයක් නෑ හැඩයක් නෑ ශරීරයක් නෑ නමුත් ගුහාාවක ජීවත් වෙනවා. මොකදද ගුහාාව ඒක තමයි? අපි හරද වස්තුුව ධර්මය නම් පැහැදිි කරනවා ඒ කොහොමද කියලා හරදවස්තුව අපි ඕනු තරන් දැකල ඇති ඔයන නොයෙක් පරියේෂණ කරන තැන්වල අන්තර්ජාලිවාගේ තැන්ගොලින් ධර්මය සඳහන් කරනවා නෙලුම් පොහොට්ටුවක් පිට පැත්ති තියෙන පෙතිටික ගලෝලායින් කරහම ඇතුළතින් තද රතුපාටට පෙති තියෙනවා ං ඒවාගේ පාටයි කියන වහරදවස්තුූ නෙලුම් පෙත්තක් වගේ එතකොට නෙලුම් පොහොට්ටුව අනිත් පැත්තට අහරව හමන ඇට්ට ගලෝල පල්ල හැට තියෙන්නේෙ උලක් වගේ හරදවස්තුූ පිහිට ලතියෙන්නේ ඒවි දිහයි කියනවා. පිට පැත්තනම් බොහෝම මට සිලිටුයි කියනවා හැබැයි කපල බැලියුවොත් ඇතුළත නිකං අර වැටකුළු ගෙඩියක් අපහම ඇතුළ යම් සේද කොහු කොහු වගේ තියෙන්නේ ඇතුළ ඒවගේ කියලා සඳහන් කරනවා. මේහර්ද වස්තුයේ පිරිසිදු ලේ තියන පැත්තගුත්තියනවා අපිරිසිදු ලේ තියන පැත්තකුත්තියෙනවා නමුත් සිත් පහල වෙන්නේ පිරිසිදු ලේ තියෙන පැත්තයි කියලා සඳහන් කරනවා. එනං හිත කොහෙවත් යන්නේ යන්නෙ නෑ නමුත් දුරතියෙන අරමුණු අරගන්නවා. දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයන්. ඒ චිත්තං සංය මෙස්සන්ති මේ හිත දමනය කරන වැඩපිළිවල යම් තැනක සඳහන් කලානං. පිනතිනි ඒ වැඩපිළිවෙල සඳහන් කරලා තියෙන එකම තැන බුදු දහමයි. බුදු දහමෙන් හැර වෙන කොහේවත් හිත දමනය කරන වැඩපිළිවෙලක් ගැන කතාකරපු තැනක් කතාකරපු තැනක් නෑ. ැයි එතකො මේ බාරාරංක් තියෙන්නේ මේ ලෝක තියෙන අසීරුතම කර්ත වියයි ඇයි පේන්්ඩ දයකුත් නෑ හැඩේකුත් නෑ පාටකුත් නෑ එතකට කොහොමද දමනය කරන්නේ එක තරම් පහසු වැඩක් නෙමයි නමුත් භාගිතුන් වහසේ දේශනා කරනවා කෙමෙන් කෙමෙෙන් යම් කෙනෙක් මේ හිත දමනය කළුත් ඒ පුද්ගලයට මොකක් වෙනවාසේ. නොමැරෙන කෙනෙක් වෙනවා. අමරණීය වෙනවා. මාර බන්ධනයෙන් ඔහු මිදෙනවා. ත කොහොමද දමනය කරන්නේ භාගිතුන් වහන්සේකට කරුණු රාශයක් අපට දේශනා කළා. ඒ විතරක් නෙමේ පිනතනි ධර්මීතිය නොඔය රාගචරිත, දේශචරිත, මෝහචරිත, බුද්ධිචරිත ශ්‍රද්ධාචරිත මෙ එකක චරිතවලට අනුව හරදවස්තුයේ සිත් උපදින තැන හදයවත්තු රූපය තියෙන තැන එතන සඳහන් කරන දොබෑටයක් පමණ ප්‍රමාණී වලක් තියෙනවා කියලා. ආං එතන තියෙන ලේ දහතුවත් ඒ ඒ පුද්ගලයාගේ හැටියට හරි වෙනස් කියලා. විශේෂයෙන් සඳහන් කරනවා මේ කාරණාව පැහැදිලි කරනකොට ්‍රරාග චරිත තියන කෙනෙකුගේ හදවත තුළ පවත්නා වූ ලේදහතුව රක්ත වරණයි කියලා. නමුත් දේශචරිතයක් තියෙන කෙනෙක්ගේ ලේදහතුව සිත් උපදින තැන කළු පාටයි කියලා දේශය නිසා.ඊළඟට සඳහන් කරනවා මෝහචරිතයක් තියෙන කෙනෙහුගේ ලේදහතුව මස් හෝදපු ජලය වගේ කියලා. විතාර්ක චරිතයක් තියෙන කෙනෙකුගේ ලේදහතුව කොල්ලු තම්බපුද්දිය වගේ කියල සඳහන් කරනවා. ශ්‍රද්ධහා චරිතයක් තියෙන කෙනෙකුගේ කිණිහිරි මලක වගේ ඉතාම ප්‍රසන්න පෙනුමයි කියල සඳහන් කරනවා. ප්‍රඥ්ඥා චරිතයක් තියන කෙනෙකුගේ ලේදහතුව. විශේෂයෙන් සඳහන් කරනවා ඉතාම පහන් වෙලා පැහැ පත් වෙලා තියෙනවා කියලා. මේ ආකාරීෙන් පුද්ගලයාගේ චරිතයට අනුව නොයෙක් පැහැයිෙන් යුක්තව ලේ ඇසුරු කරගෙන සිත් පැවැත්ම මේ ගුහා ඇතුලි සිද්ධ වෙනවා කියන කාරණාව සඳහන් කරනවා එතවට මේ හිත දමනය කරන්න රාගචරිතයකට නිරන්තරයෙන් ඒ පුද්ගලයාට රාගසිත්ම පහළ වෙනවා භාගිතුන් වහසේ දේශනා කළා යමෙක් තුළ රාගසිත්ම පහළ වෙනවන එයා රාගචරිතය රාග හිත දමනය කරගන්ඩ හොඳම ක්‍රමය තමයි අසුභය අසුභහිමනෙහි කරන්න කියක. එක කොයි තරන් ගැලපෙනවාද රාගය යටපත් කරඩ ගින්නට ජලය වැක්කිරුවවාගේ. විිතක්ක සන්ටාන සූත්‍රයේ පැහැදිලි කරනවා ගින්න නිමන්ඩ අපිට ක්‍රම ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. අමු කොලාතු දදාන්න පුළුවහන් ගින්න නිමේෙන්ට. පස්වාගේ දේවල් දාලත් ගන්න නිමණ්ඩ පුළුවන් නමුත් පිනතිනය අමුකොලාතු දැම්මත් පස්සේ ඒ කොළත් ඇැවිල තැවිලා ආයගින්න ඇතිවෙඩ පුළුවන්. පස් දැම්මත් යම් තැනක ඉඩක් ඉතිරු වෙලා නැවත කෝටු කෑල්ලක් හරහාරි දැවීග නැවිල්ලා ආපහු ගින්න පැතිර පැතිරින්ඩ පුළුවන් නමුත් ජලය කියල කියන්නේ ගින්නට හාත් පසිම්බ විරද්ධය ජලයේ දාපු ගමන් ගින්න නැත්තටම නැතිවෙලා යනවා ආංඒවාගේ රාගචරිතයක් නම් එකට හොඳම විකල්පේ තමයි අසුබයේ. දේශ චරිතයක් නං එක හොඳම විකල්පේ තමයි මෛත්‍රයේ ආං ඒවාගේ චරිතය හඳුනාගෙන ගැලපෙන කර්මස්ථානයක් අරගෙන මෙහිත දමනය කරන්න භාගිතුන් හස උප දෙස දෙෙන. මේ ඉතා දීර්ඝ කාරණාවත් කාලයත් එක් අපි බොහොම කෙටියෙක් මේ කතා කරන්න. යමෙක් එහෙම කටයුතු කරයිද ඔහුට තමන්ගේ හිත තමන්ගේ පාලනයට නතුකරන්න පුළුවන්. අපි හිතමු ගුවන්යානය වාහනය කවුරුහරි පාලනයට නතුකරගෙන තියෙන නිසා අපිට ඕන හැටියට ගමන් කරනවා. අපි පාලනය නොකළොත් වාහනයන්නේ අපිට ඕන දිහට නෙමේ එහෙම නම් මේ හිත අපි පාලනය නොකරන තා කල් පිනතුන හිතට ඕන තැනටයියන්නේ ඒ සිතුවිලී ගන්නේ සමහර කෙනෙකුට භාගිතුන් වහසේ දිහා බලන්න ත්‍රාගසිත් පහල වෙනවා එහෙමයි ඕන තරන් කතා කරනවා අපි මොකද කරන්නේ එකට පවසිද්ධ වෙනවාද අපිට කියලා තව කෙනකුට දරුව දිහා බලල සහෝදරයා සහෝදරිය දිහා බලල රාගසිත් පහළ වෙනවා ඒ නිසා සමහරායාතින් දරුව කෙලිසිච්ච අවස්ථා පවා අපිට ඕන තරන් සමාජය හඳි ලබෙනවා පෙන්නතින යන් ඒ නිසා දැන් එහිත අපිට පාලනය වෙලා නැති නිසා අපේ ග්‍රහණයට නැතිවෙලා නැති නිසා අපි කවදාවත් හිතන්ඩ හිතලා නැති දේවල් අපි හිතේ හල වෙනෝ. ඒ නිසා යම් දවසක මේ හිත අපි පාලනයට නතු කරගත්ත දවසට පෙන්නතුන අපි මේ සසර දිනු අෙනෝ. එදාට සසර දිනු අවිනෝ. ඒකයි බුද්ධහගම කියලකෙන්. ඒකයි භාගිතුන් වහස අපිට කරුණු පෙන්ව මේ ගාථරත්නත් සඳහන් කළා ඒ චිත්තං, සංයමෙස් සන්තිී යමෙකුට මේ සිත පාලනය කරඩ පුළුහන්නන් මොක්කන්ති මාරබන්ධන සබ්බ පාපස්ස අකරණන් කුසලස්ස උපසංසදා සියලු පව් දුරුකරන්ඩ සියලු කුසල් රැස් කරන්ඩ් ඊළඟට සඳහන් කළා ස්චිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරගන්ඩ ඒතං බුද්ධහන සාසන. ඒකයි බුදුදහම. සියලු පවුදුරු කරන එක සියලුකු සල් රැස් කරන එක තමන් හිත දමනය කරන එක ඒකයි බුදුදහම. පිනතින යම් කෙනෙකුට මෙතෙන්ට එන්ඩ පුළුවන් උනානං ඒ පුද්ගලයා මොන තරං ප්‍රබල කෙනෙක් වෙනවාද. එදාට සඳහන් කරනවා හිතට ඕන දේවල් නෙමෙයි ඔහු කරන්නේ. ඔහුට ඕනෙදී පමණක් හිත කරනවා කියලා. අන්නේ තිෙන්ට කීකරුගෙන්ඩවනේ. කැලෙෙන් අල්ලගත්ත කුළු ගොනෙක් කැලෙන් අල්ලගත්ත හීලෑ නැති අස්වේ හීලෑ කරගන්නකං කොයි තරං දඟලනවාද. නමුත් හීලෑ උනාට පස්සේ ඔහු මට ඕන හැටියට ඉක්‍රයක්මක වින්. එනම් දවසක මේ හිතටත් ඒක කරන්න පුළුවන්. නමුත් අපි නං කවදා කරගණ්ඩ දෙ කියෙලා අපිට හිතෙන්ඩ පුළුවන්. නමුත් පිඳතුන ඔබටත් මටත් කවදහරි දවසක ඒ කරන්ඩම වෙනවා. ඒන අපි කවදහරි දවසක මේ සංසාරයෙන් මිදෙන්ඩම වෙනවා. සසරින් විිදෙන්ඩනං ඔබටත් මටත් දවසක රහත් වෙෙන්ඩම වෙනවා. රහත් උනා කියල කියන්නේ අපි එතෙන්ට ගිය මේ හිත රහතන් වහන්සේ නමකගේ මට්ටමට පත්කරගත්තට පස්සේ බුද්ධත්වයත් එහෙමයි පිනතින බුදුවෙන්නේ බෝධිසත්වයෙක්නේ එතකොට බුදුරජාණන් වහන්සේ නමකගේ සිත කොහොම ක්‍රියාත්පක වෙනවාද ඒමන බුද්ධත්වය ලබන්්ඩ ස්සරලා රහත්වෙනවා. ඉටවාසේ රහතන් වහන්සේ තමයි එතන දලා බුද්ධත්වය දක්වා ත් එමන රහත්වෙෙන්නේ රහත් නොවිච්ච කෙනෙක් හැබැයි රහත් නොවිච්ච කෙනා ක්‍රමාණුකූලොව තමන්ග හිත වඩල වඩල වඩලා පාලනයට නතුකරගෙන 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 රහතන් වහන්සේ නමකගේ මට්ටමට තමන්ගෙ හිත දවුණු කලාට පස්සේ තමයි රහත් වනා කෙලිකෙන්. රහතන් වහන්සේ නමකගේ සිත්ක්‍රියාත්මක වෙන විදිහෙට තමන්ගේ හිත අරගනාවට පස්සේ ප්‍රහත් වනා කියල කියන. අපි කියම එක ලීයක අපි කට්ටයක් කපල තියෙනවා අනිත් ලීයේ තවත්කට්ටයක් කපල තියෙනවා දැන් මේ මේ ලීයේ තියෙන කොඩුම්බිය අර කපාපු කට්ටට ඇතුල් කරණඩුවනේ. අපි දැන් ලීය දිගේම තියාගෙන ුම්බිය ඉස්සර හ ල්ලුරග තල්ලුරගනයාවට අපි හම්බවනු අප අර කපලති කට්ටි වල එතන ආපු ගමම්ම අර ගොඩුම්බිය ඒවල්ට වැටෙනෝ අං ඒවාගේ අපේ හිතත් මනාව හික්මවාගෙන හික්මවාගෙන හිවාග ඉදිරියට ඉදිරියට එනකොට යම් වෙලාවක රහතන් වහන්සේ නමකගේ හිතේ මට්ටමට සංගවර වෙච්ච ගමම අහිල කියන. එන මේ දඟල්ලන දුවන්න පයින්න තාම පාලනයක් නැති හිතම තමයි පේතෙන්ට ගැෙන ඇන්ඩෝන. එතන ඉදලා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මට්ටමට ඒ හිත දියුණුකරගෙන දියුණු කරගෙන ඇවිල්ලා ඒ මට්ටමට සමාන වෙනකොට සර්වාග්‍යතා ඥානය ලැබුණ කියලා අපි කියනවා. ඒ චිත්තං සංයමස් සන්තිී මොක්කන්තිමාර බන්දනා එදාට මරණයෙන් මිදුන කෙල කියන හැබැයි රහතන් වහන්සේත් එක වතාවත් මරණයට පත්වෙනවා රහත් වෙච්ච ආත්මි පිරිනිවම් පානුවන එදාගින් පස්සේ ආය කවදාවත් පිරිනුවම් පෑමත් නෑ ඒකැනෙ ආය උපදින්නේ නෑ ඒකයි කියැන්නේ මාර බන්ධනයෙන් මිදුනා මැරෙන්ඩනම් උපදින්්ඩෝනේ අමුත් රහතන් වහසේ උපදින්නේ උපදින්නේ නෑ ගේ කාරණාව විශේෂයෙන් සසිහිපත් කරනවා මේ හිත සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනකොට කොහොමද කටයුතු කරන්න. කොහොමද හිත සකස් කරගන්නේ. කොහොමද හිත සංවර කරගන්නේ කොහොමද හිත බැඳගන්නේ කොහොමද හිත මගේ කරගන්නේ කොහොමද මම හිතට තියෙන වහල් බවින් විදිලා හිත මට වහල්පු ගෙලිෙක් බෝටපත් කරගන්න. යමෙකුට එහෙම කරන්න පුළුහන්නම් ඔහු මේලෝකේ උත්තරීතර කෙනෙක් හරි ශ්‍රේෂ්ට කෙනෙක් එදාට ඔහුට දෙවියුත් බ්‍රහ්මයුත් වැදුම් ලබනවා දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් වැැදුුම් ලබනු දෙවියූ බ්‍රහ්මියෝ වදින කෙනෙක් බවට පත්වෙනවා හැබැයි මේ හිත හොඳ පැත්තට හර වගත්තොත් අපිට දීර්ඝ කාලයක් හිත සුව පිණිස පවතිනවා නැති වුනුත් අති දීර්ග කාලයක් අපිට දුක්විඳින්න සිත්ත වෙන රූපයක් නෑ පැහැයක් නෑ හැඩයක් නෑ නමුත් මට කරන දී මේලෝකෙ ඉන්නවානම් මට දරුණුම හතුරෙක් එවෙන කවුරුවත් නෙමෙයි එ මගේ හිත දිසෝ දිසං යන්තන් කයිරා වේරීවාපනවේරිනම් හොරෙක් හොරෙකුට යම්මපරා දෙයක් කරයිද වෛරක්කාරයෙක වෛරක්කාරයකට යම්මපරා දෙයක් කරයිද ඒ අපරාද දෙකටම වඩා මිච්චා පණ හිතං චිත්තං. පාපයට බරිවිච්ච මගේ හිත පාපියෝනං තතුවකරී මාව මහා පෞ්කාරයක් කරනවා. බලන්ක රාගේට බරවිච්ච හම කොච්චර පව් කරනවාද. දේශයට බරවිච්චහම කොච්චර පව් කරනවාද. මෝහයට බරවිච්චහම කොච්චර පව් කරනවාද. එනම් පාපයට බරිවිච්ච හිත මම මහා පෞකාරයෙක් බෝට පත් කරනවා. හතුරට මාව මරණ්ඩ පුළුවන් එතනින් එහාට මට මකුත් කරන්න බෑනි. නමුත් මේ හිතට පුළුවන් මැරුණ මම නිරයට යනකං අරයන්. සතරාපායට ගිෙනියන්ට අන් එනිසා මේ හිත හරියට හදාගත්ත නැත්තන්. සසරත් බොහොම දිගයි සසර බොහොම දුකයි. තැබැයි මේ හිත යමෙක් සංවර කරගත්තු. මේලෝකගේ ඉතාම සස්කෙන මේ හිත නරක් වුණොත් අන්තිම නරකයි හොඳ වනොත් ඉතාමු හොඳයි එනම් අපි දක්ෂ වඩෝන ඒ හිත පාලනය කරන්න අන්න එවන් පුද්ගලයායට කියනවා ප්‍රඥාවන්තය කියලා හිත පාලනය කරපු කෙනා ප්‍රාණගහතන් මිදෙන්ඩත් අපට යම් ශක්තියක් දක්ස බවක්තියෙන්ටඕනේ. මොක මගෙහිත කියන්නේෙම මදුරුවට ගහන්ඩ කියලා. ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන්ඩ මන් දක්්ෂවෙන්ඩෝ නෙන්නේ. ආදීනවේ දැකලා ශ්‍රද්ධහව ඇති කරලා භාගිතුන් වහසේ පා කියලයි තියෙන්නේ මට කෑවට ම ගහන්නේ. කොච්චර නැ තිවුණත් මං හොරකන් කරන්නේ නෑ. කොච්චර හම්මුනත් වැරදි කාම සම්පත් භුක්තිවිදින්නේ. මොනවනැ තිවුනත් බොරු කියන්නේ ලොකු දක්තාවයක් තිේෙන්න්ඩෝන පන්සිල්මත පිහිටන්ට. මල්ලග ලොකු දක්ෂතාවයක් තිේෙන්න්ඩෝන අට සිල් මත පිහිටන්ට. පෑ විසිහතරක් හරියට මෂ්ඨාංග සීලය මත ඉන්ඩ මොන තරං දක්ෂකමක් තේෙන්න්ඩෝන දෙකෙල් තේරෙන්නේ ඒ කරුණ මත හරියට පිහිටැන්ඩ උත්සාහ කරන පුද්ගලයට අමාරුයි නමුත් මම කඩාගන්න එන නෑ කෙහිතන. අපි අද මෙතන ඉදල පංචසීලේන්දල ෂ්ටාංග සීලේ ඉදලා දක්ෂවෙඩ පටන් ගත්තොත් අපිට හරි පහසුයි මේ හිත රහතන් වහන්සේ නමකගේ මට්ටමට ගෙෙන්නන්ට. නමුත් තවත් කෙලෙස්වලට ඉඩදීලා සිල්වලට ගරුකරන්න නැතුව ඉන්නවා කියලා කියන්නේ මම තාමත් අසමත් කියන එක. අපි මේ ලෝකෙට ආාවේ අසමත් එෙන්ඩ නෙමෙයි සමත් එෙන්ඩ හිතාග. පාසල්න හැම දරුවෙක්ම යන්න යුභාගේ සමත්යෙන්ට. තු බද්ධාන්තරයක ශ්‍රේෂ් මනුසජීතයක් කරගෙන අපපු අපි සතරාපායෙන් විදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා දවසකාමරණීය පුද්ගලෙක් බවට පත්වනය එක අපේ බලාපොරොත්තුවනං විවාහගේ පාස්කරන එක දරුවගේ බලාපොරොත්තුව වගේ නිවනට යන ඒ කාය නාරම නත්තියා ගණ්ඩුවනේ. විභාගේ වෙනුවෙන් යම් සේ මහන්සේනවාද ඊට වඩා සිය දහස් ගුණයෙන්. සසරින් විදෙන්න්ඩ මහසුවේෙන්ට වන ඒ සඳහා උත්සාහ කරන්ඩ තුනරුවන් පිබඳව ශ්‍රද්ධහව ඇති කරගෙන භාගිතුන් වහසේ දේශනා කරපු වැඩ පිළිවල යටතේ හිත හදාගණ්ඩ කටයුතු කරන්ඩ හිත තමන්ට අවනත කරගන්න කටයුතු කරන්ඩ අපි පින්නතුන්ට ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදවීවා කෙලාශිරවාද කරනු පින් නොතිනි අද මේ උතුම් ධර්ම දශනාවයේ දායකත්වය දරනවා නුගේ ගොඩ පැගිරිවත්ත පාරයේ පදිංචි සරණ ලියනගේ මහත්මය සහ නුගේගොඩ චැපල් පාරේ පදිංචි. සරත් වික්‍රම් සිංහ මහත්මා විසින්. උතුම් අරමුණු කීපයක් සෙහිපත් කරනවා තුශාර පිරිස් මහත්මාගේ පියාණන් වන නැසීගිය තිලකරත්න පිරිස් මහත්මාටත් සරත් වික්‍රම සිංහ මහත්මාගේ නැසීගිය දෙමව උපියන් වන වුඩ වික්‍රම්සිංග මහත්මමා සහ නන්ඳදා විජේතුුන්ග මහත්මියයටත් ලියනගේ දෙපලගේ නැසීගිය දෙමව්පියන්වන ගුණසේන ලියනගේ මහත්මා සහ එම්ක පේභාවත මහත්මිය රායල් ද අල්විිස් මහත්මා සහ ඇලිස් අතුකෝරල මහත්මිය සහ නැසීගිය පුතනුවන් ඩම්සිද අල්විස් මහත්මා යනයට පින් අනුමෝදන් කිරීමත් ඉට අමතරව ආශිරුවාද කරනවා බුදු සසුන සුරකින අතිපූජනීය මහසඟරුවනට රත්මතී ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීමත් පියසේන ලියනගේ පියාණන්ගේ අසුවනි ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් පියසීලී ලියනගේ මෑණියන්ට නිරෝගී සුව ප්‍රර්ථනා කිරීමත් ස්ට්‍රලියාවේ ඉගෙනුම ලබනේ නිපුුණ පිරිස් පුතනුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිරුවාද කිරීමත් එරංජය වික්‍රමසිංහ පුතනුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ රැකයා කටයුතු සාර්ථකර ගැනීමට පවුලේ අනිකුත් සාමාජිකයන්ගේ සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ රකයා කටයුතු සාර්ථක කර ගැනීමටත් පලි සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත්. ඊට අමතරවෝ දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී භාවිී චරජීවනය ප්‍රාර්ථනා කිරීමත් අපොත් වී වදාළ අති පූජනීය බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘුවරව වැඩසිටි දරනාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහන්සේට නිවන් සුව පාර්ථනා කිරීමත්. රටම වෙලාගත් වසංගතයෙන් ඉතා ඉක්මනින් මිදීමට අපිට තුනුරුවන්ගේ ආශිරුවාදීෙන් ශක්තිය දහිරිය ලබන්න මේ පුුණ්‍යධරමයන් හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරනවා. දායික පිරිස විසින් පින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වීවා ආශිර්වාද කළ දූපුතුන් නැතුළු හැම කෙනෙකුටම රත්නත්‍රී ආශිරුවාදීෙන් නිදුක් නිරෝගිභාාවී චිරජීනය සැලසේවා ඉතාම ඉක්මං භවේක ත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන. සසරින් එතර ෑමට මේකු සල් හේතුවාසනාාවීවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසත් සහාච බුම්මත් මහාදේවානාගා මහිමහිකා පං්ඥන්තන් අනුමෝද වා්චිරංරක්කං තුළෝක ශාසනන්න්. දේවූ වස්සතුකාලී නේ සස්්‍යිය සම්පත්තිහිතුචෙ පිතෝ භවතුළො කෝචරාජාජ භවතු දම්නම්මික්කු.